ජනාධිපති වඩාගෙන් ලැබෙන සන්දේශ කරු කරු ජයසිරි මැතිතුමා කතානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කරු කතානායකතුමනි 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආජ්ඤා පනත 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආජ්ඤා පනතේ 12 වැනි වගන්තියෙන් මා වෙත පැවරණ බලතර ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිලිට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවට සියලුම සමාජිකයින් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආජ්ඤාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආජ්ඤා පනතේ 21.2 වගන්තිය සමකිව යුතු 22.3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මේන් දැනුම් දෙමින් මේට හිතවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කතානායකවරයා විසින් කරන ලබන නිවේදන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන රාමනායක මහතා විසින් 2020 ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි තුමා සතුව පවතින හනපට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු සිදු කරන බවට කර ප්‍රකාශය පරිදි ඊයේ දිනෙහිදී එම හනපට පාර්ලිමේන්තු මහලේකවරට බාර දී ඇති බවට විවිධ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන නමුත් මේ දක්වා එවැනි හනපට කිසිම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බාර දී නොමැති බව මේ ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. රංජන රාමනායක මන්ත්‍රීතුමා පෙරේදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරන ගමන් කියනවා ශාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුදයි ගම්මන්පිල මහත්තයාගෙන් අහන්න. ඒ ගම්මන්පිල මහත්තයා මේ මම කියන එක මුළු රටම හිතලා තියෙනවා. විතරනේ සමාරු හිතලා තියෙන්නේ බෝම්බ ගැහුවේ මමයි කියලා. මගෙන් අහන්න කිව්වම සමාරු එක හිතාගෙන තියෙන්නේ බෝම්බ ගැසීම කරේ මමයි කියලා හිතාගෙන අද සමාජ ජාලාවල මේවා යනවා. මන්ත්‍රීතුමා එහෙම කිව්වට කවුරු හරි මගෙන් ඇහුවොත් මට උත්තර දෙන්න තියෙන්නේ මේ රටේ ඒ විෂය පිළිබඳ උනද්දුවක් දක්වන කවුරුත් දන්න ඕපදූප කටකතා ටික පමණයි. මම ඊට වඩා වැඩි දෙයක් දන්නවනම් මාගාව නිශ්චිත සාක්ෂි තිබෙනවනම් නිශ්චිත වූ විශ්වාසනීය තොරතුරක් මංගාව තියෙනවනම් කවුරුවත් අහන්න කලින් මංගලයට ලබා දෙනවා. එහෙම නැත්නම් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරනවා. ඒ නිසා මොකද්ද මේ මං දන්න කතාව කියලා මගෙන් ඇහුවට වැඩක් නැහැ. මං දන්නෙත් මේ මුළු රටේ බොහෝ දෙනා දන්න ඕපදූප කටකතා ටික පමණමයි. ඒ නිසා මේ පිළිබඳ මම කියන්න කැමතියි රංජන් රාමනායක මන්ත්‍රීතුමා අවස්ථා ගණනාවකදී ජනප්‍රිය නළුවලේ සම්මානය ලැබුවත් එතුමා හොඳම නළුවා සම්මානයට සුදුසුකම් ලැබුවා නම් ඒ ලැබුවේ ජනවාරි 21 පාර්ලිමේන්තු අමතල කරපු කතාවේ. එදා එතුමා පෙන්වුවේ සුවිශේෂී රංගනේ ඉතිහාසෙ කවදාකවත් මීට කලින් පෙන්වලා නැහැ. මේ දවස් ටිකේම පාර්ලිමේන්තුවේ නොයෙකුත් ආකාරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ අපේ මේ සභාගමේ කතාකරණය පිළිබඳව සමාජයේ නොයෙකුත් විවේචනයන් තියෙනවා. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා මේ සභාව නොමග යවන අර හඬපටි සභාගත කරනවා කියනවා ඒක නැහැ කියනවා ඒක එතනින් නවත්තලා මේ පිළිබඳව හොයලා බලලා විශේෂයෙන්ම අපි කතානායකතුමියාගෙන් ඉල්ලීමක් කරනවා මේ ආකාරයෙන් සභාව පමණක් නැමේ මේ රටම නොමග යවන්න නැතුව මේ බොරු මෙතන කතා කරන්න නැතුව නවත්තන්න කියන එක අපි ඉල්ලීමක් කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.